සිලු දෙනම අයිබෝන් කියල අදත් මගේ ශැනල් එකට පිළිගන්න. ඉතින් අද අපි කතා කරන්න කියලා බැලුව ඇත්තටම මම කොහොමද චාර්ටඩ් අකවුන්ටන්ට් කෙනෙක් වුණේ, මම චාර්ටඩ් අකවුන්ටන්ට් කෙනෙක් වෙනකොට කොච්චර පාඩම් කරාද, කොච්චර මහන්සි වුණාද, මොකක්ද ආපු ගමන කියන එක ඔයාලත් එක්ක කතා කරන්න. ඉතින් මං හිතනවා චාර්ටඩ් අකවුන්ටන්සි කරන, චාර්ටඩ් අකවුන්ටන්සි කරන්න බලාගෙන ඉන්න ගොඩක් දෙනෙකුට මගේ කතාව මං හිතන්නේ ගොඩක් වෙලාවට ඔයාලට ආදර්ශයක් ගන්න පුළුවන්, එකෙන් යමක් එකතු කරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් අහිතනවනම් මං ආපු ගමනේ ඔයාටත් මොන හරි දෙයක් ගන්න පුළුවන් කියලා හිතනවනම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලන්න. අපි යමු වීඩියෝ එකට. ඉතින් මම ඇත්තටම චාර්ටර්ඩ් අකවුන්ටන්සි ගැන කතා කරන්න කලින් ඉස්සෙල්ලා මං කියන්න මං කොහොමද පටන් ගත්තේ කියන එක. ඉතින් මම ඉස්සෙල්ලාම ඕ ලෙවල් කරාට පස්සේ ඕ ලෙවල් එච්චර හොඳ රිසල්ට්ස් තිබුණේ නැහැ. ඇත්තට මට මතක විදිහට ඒ දවස්වල ඕ ලෙවල් වලට ඒ දෙකක්ද කොහොදෝ තිබුණේ. ඉතින් ඒ දෙක ඉතිරිවට ඔක්කොම බීසි තමා තිබුණේ. එච්චර හොඳ රිසල්ට් එකක් නෙමෙයි තිබ්බේ. ඊට පස්සේ ඒ ලෙවල් වලට ඉතින් කොම ස්තෝරා ගත්තා. ඉතින් ඕලෙවල් කරන කාලෙත් පන්තියේ අන්තිමේ අන්තිම කිට්ටු වෙන තමා හිටියේ. හැබැයි ඉතින් මට ඒ ලෙවල් වලට ඇවිල්ලා කොම ස්තෝරාගෙන මම ඒ ලෙවල් කරන්න පටන් ගත්තා විතරයි මම දැන මොකක් හරි වාසනාවකට වෙන්න ඇති සමහරවට. මම අර පන්තියේ 30-40 ගණන් වුණ එක්කෙනා එකපාරම පන්තියේ පළවෙනියා වුණා කොමස් ක්ලාස් එකට ආපු ගමන්. ඉතින් මං හිතනවා මං ඒ ජීවිතේ මගේ වෙනස් හැරවුමක් වෙච්ච ලක්ෂ්‍ය එතන වෙන්නේ නැති කියලා. මොකද ඊට පස්සේ තමයි ඇත්තටම ටිකක් අර උනන්දුවෙන් මහන්සිලා පාඩම් කරන්න ඕනේ කියලා හිතුනේ. ඉතින් කොමස් ඒ ලෙවල් වලට කොමස් කරලා ඉතින් එක්සෑම් එක ඊට පස්සේ ලිව්වා. එක්සෑම් එක ලියලා රිසල්ට්ස් එනකන් මම පටන් ගත්ත EET එක. ඉතින් EET ෆස්ට් එක ඒ ලෙවල් කරපු නිසා රිලීස් නිසා මං 82 එකෙන් තමයි පටන් ගත්තේ. ඉතින් 82 එකෙන් එක්සෑම් කළා. ඉතින් 82 එක හොඳට පාස් වෙන්න පුළුවන් වුණා. ඉතින් ඒ අතරතුර ඒ ලෙවල් රිසල්ට්ස් ආවා. ඉතින් ඒ ලෙවල් වලටත් මට ඒ තුනක් තිබුණා. ඒ තුනක් ඇවිල්ලා ඉතින් කොළඹ කැම්පස් එකට මට සිලෙක්ට් වෙන්න පුළුවන් වුණා. කොහමරි ඉතින් රිසල්ට්ස් ආවට පස්සේ රිසල්ට්ස් එනකන් ගෙදෙට්ටලා IT අතරතුර මම 83 එකත් කම්ප්ලීට් කරා. ඉතින් 83 එකත් හොඳ රිසල්ට් එකක් අරගෙන පාස් වුණා. ඉතින් ඊට පස්සේ කැම්පස් යන්න ආවා. ඉතින් 81, 2, 3 ඔක්කොම ටික ඉවරනාට පස්සේ ඉතින් 80 කම්ප්ලීට් වෙලා නිසා වර දන්නවා මම ඉතින් චාරට් කරන කට්ටිය චාරට් වල ෆස්ට් ස්ටේජ් එක ඉතින් රිලීස් එතකොට සෙකන්ඩ් ස්ටේජ් එකේ සබ්ජෙක්ට් එකක් විතර රිලීස් වුණා ඒ කාලෙත්. ඉතින් දැන් වගේම තමයි නේ. ඉතින් ඒක නිසාමවත් චාරට් වල ඒ දවස්වල ෆවුන්ඩේෂන් ඉන්ටර්මීඩියට් F1 F2 කියලා තමයි තිබුණේ ඇත්තටම. ඉතින් පස්සේ තමයි F1 F2 S1 S2 කරා. ඊට පස්සේ තමයි දැන් ඔය තියෙන විදිහට ස්ට්‍රැටජික් කෝපරේට් කෝපරේට් ඇන් ස්ට්‍රැටජික් විදිහට බෙදලා තියෙන්නේ බිස්නස් ලෙවල් කෝපරේට් ලෙවල් ස්ට්‍රැටජික් ලෙවල් විදිහට. ඉතින් ෆස්ට් ස්ටේජ් එකේ ෆවුන්ඩේෂන් එක සම්පූර්ණයෙන්ම රිලීස් වෙලා ඉන්ටර්මීඩියට් එකේ දෙවෙනි සබ්ජෙක්ට් එකක් විතර රිලීස් වුණ නිසා මම පටන් ගත්තා. ඊට පස්සේ ඇත්තටම චාර්ටර්ඩ් කැම්පස් යන්න පටන් ගන්නකොටම කැම්පස් යන මං හිතන්නේ එතකොට කැම්පස් එක ටිකක් පරක් පටන් ගන්න පරක්කු නිසා ඊට පස්සේ මම පටන් ගත්තා චාර්ටර්ඩ් එකෙත් රෙජිස්ටර් වෙලා චාර්ටර්ඩ් වල බිස්නස් ඒ කියන්නේ දෙවෙනි අදියර කරන්න පටන් ගත්තා. ඉතින් සෙකන්ඩ් ස්ටේජ් එක පටන් ගත්තට පස්සේ සෙකන්ඩ් ස්ටේජ් එකේදී ඒකත් කැම්පස් යන කලින් ඉවර කරන්න පුළුවන් වුණා. ඉතින් එතෙන්ට වෙනකන් ගත්තොත් අතර මෙහෙම ලොකුවට පාඩම් කරේ නැහැ. චාර්ටර්ඩ් වල EET කම්ප්ලීට් කරනවත් ඊට පස්සේ චාර්ටර්ඩ් වලට අදාළව චාර්ටර්ඩ් වල ඇවිල්ලා ඒ ස්ටේජ් එක ඉවර කරනවත් එහෙම ලොකුවට මහන්සි වුණේ නැහැ. මම හිතන්නේ සමහර දවසට පැය දෙක තුනක් වෙන්නේ නැති මැක්සිමම් පාඩම් කරන්න ඇත්තේ. ඉතින් ඒක මොකද සාමාන්‍යයෙන් ඇවිල්ලා අර සාමාන්‍ය දැනුමක් තියෙනකොට සාමාන්‍ය ලෙවල් ඉතින් හොඳට රිසල්ට් එකක් තියෙනකොට හොඳට කරනකොට සාමාන්‍ය ඒ දැනුමෙන් ගොඩක් ඒවා කරන්න පුළුවන් චාර්ටර්ඩ් වලත් ඒ වෙනකන්. ඉතින් ඊට පස්සේ කැම්පස් එකේ ෆස්ට් ඉයර් සෙකන්ඩ් ඉයර් යනකම් ඉතින් මම මුකුත් කරේ නැහැ ඇත්තටම. ඊට පස්සේ සෙකන්ඩ් ඉයර් එක ඉවරුණාට සෙකන්ඩ් ඉයර් එකේදී මට මතක විදිහට ඉතින් සෙකන්ඩ් ඉයර් එකේදී ඊට පස්සේ F1 කියලා තිබුණා. ඊට පස්සේ ඒ දවස්වල අපි ගන්න දවස්වල F1 එක සබ්ජෙක්ට් පහක් හතරක් තිබුණා. ඉතින් හතර එකවරම පාස් වෙන්න ඕන. දැන් වගේ සබ්ජෙක්ට් වයි සබ්ජෙක්ට් කරන්නත් බෑ. එකවරම ලෙවල් එකට මුණ දෙන්න ඕන. ඒකලා එකවරම පාස් වෙන්න ඕනේ. ඒක සබ්ජෙක්ට් එකක් හරි ෆේල් වුණොත් එහෙම ආයිසරයක්. එතකොට ඒ ඔක්කොම සබ්ජෙක්ට්ස් කරන්න ඕනේ. ඉතින් ඒක නිසා ඒ දවස්වල ඇත්තටම ගොඩක් අමාරුයි. දැන් වගේම අර කම්ප්ලීට් කරන සබ්ජෙක්ට් වයිස් එහෙම කරන්න මේ එකක් තිබුණා. ඉතින් ඒක නිසා මම හිතන්නේ ඒක පැත්තකින් මට වාසියකුත් වුණා. මොකද පාස් වෙන්න නැත්නම් දැන් වගේ දැන් අර සබ්ජෙක්ට් එකම සබ්ජෙක්ට් එක එක දෙපාර කර කර ඉන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ දවස්වල මුළු ස්ටේජ් එකම එකවර මහන්සිලා පාඩම් කරලා ඊට පස්සේ ස්ටේජ් එකම කම්ප්ලීට් කරන්න පුළුවන් වුණා.
ඉතින් දවසන මාස 6න් අයිට තමයි එක්සෑම් එක තිබ්බේ. දැන් වගේ දැන් ඔන්ලයින් ඔන් ඩිමාන්ඩ් එක්සෑම් එක මාසෙම වගේ තියෙනවා. ඉතින් කොහොම හරි ඉතින් මාසය F1 එකක් මට පුළුවන් වුණා පළවෙනි සැරේම පාස් වෙන්න. මොකද ඒකටත් මං හිතන්නේ ඉතින් ඒ දවස්වල කැම්පස් එකේ ඉන්නකොට අපි තිබුණා. ඉතින් මම හොස්ටල් වල හිටියේ. ඉතින් හොස්ටල් වල ඉන්නකොට තිබුණා ඒ හොස්ටල් වල පාඩම් කරන ස්ටඩි රූම්ස් තිබුණා. ඉතින් ඒ ස්ටඩි රූම් එකට ගියාට පස්සේ ඉතින් F1 වලට නම් ගොඩක් ටිකක් වැඩිපුර මහන්සි වෙන්න වුණා. ඒත් පළවෙනි සැරින් පාස් වෙන්න පුළුවන් වුණා කොහොම හරි. ඉතින් F1 එකේදී ඒකටත් සාමාන්‍යයෙන් ඇවරේජ් එකක් විතර ගත්තොත් හැබැයි ටිකක් දවසට පැය 8ක් 10ක් විතර වගේ පාඩම් කරන මට්ටමට ආවා. මොකද සාමාන්‍යයෙන් කැම්පස් වල මම හිතන ගේම් කට්ටි දාන්න වෙදී ඉතින් පාඩම් කරන්න ගත්තාම උදේ ඉඳලා සමහරවිට හවස් වෙනකන් ටිකක් මහන්සිලා එක දිගට සමහරවිට පාඩම් කරනවා. ඉතින් කන්න බොන්න විතරයි සමහරවිට එළියට එන්නේ. ඉතින් ඒ වගේ කැපකිරීමක් ඇත්තටම කරන්න උනා F1 එක පාස් කරන්න පාස් වෙන්න. මොකද මාස 6යි තියෙන්නේ. ඉතින් සබ්ජෙක්ට්ස් ටික ඔක්කොම එකවර පාස් වෙන්නත් ඕනේ. ඉතින් ඔක්කොටම එකවර මහන්සි වෙන්නත් ඕන. කැම්පස් යන අතරතුර ඊට පස්සේ කැම්පස් එකේ දේවල් එක්සෑම්ස් උත් ඒ අතර වැටෙනවා ගොඩක් වෙලාවට. ඉතින් කැම්පස් එක්සෑම්ස් උත් කරෙන්නේ චාරිට එක්සෑම්ස් තියෙන කාලෙට ඒ දවස්වල. දැන් වගේ නේ. මොකද දැන් මාසෙක හැම මාසෙම තියෙන නිසා ඔයාලට කැමති මාසෙක තෝරගන්න පුළුවන්. ඉතින් ඔහොම මට හිතෙන්නේ පැය 8ක් විතර වගේ මම හිතන ඇවරේජ් පාඩම් කරා. ඉතින් උදේ වාඩි වුණාම සමල්ලාවට ආය දවල්ට කෑමට එනවා. ඊට පස්සේ ආයසරයක් යනවා. ඉතින් සාමාන්‍යයෙන් මට තිබුණ ප්‍රශ්නයක් තමයි මට සාමාන්‍යයෙන් රෑවල ඕන වෙලාවක් පාඩම් කරන්න පුළුවන්. හැබැයි උදේට කවදාවත් නැගිටින්න බෑ. ඉතින් සමහර දවස්වල රෑ 1-2 වෙනකන් විතර අපි පාඩම් කරන මම මතක අපේ කැම්පස් එකේ හොස්ටල් එකේ හිටපු යාළුවොත් එක්ක සමහරවිට රෑ සමහර දවස් තියෙන උදේ 1-2 විතර 2-2 විතර මං හිතන්නේ උතන තියෙන ළඟපාත තිබුණ බේකරි එකක් තිබුණා. ඉතින් ඔය බේකරි අර උණු එක කන්න පුළුවන් නිසා සමහරවිට අපි රෑ 2 විතරම හැමදාම නිකමුත් තැහැරලා ඉන්නවා. ඒකල ඉතින් කාලා බීලෝව පාඩම් කළ කට්ටියත් එක්ක ඒකල උදේ 2-3 විතර නිදා ගන්නවා උදේ. ඉතින් ආය සමහරවිට උදේ ඉතින් 10-11 විතර තමයි සමහරවිට නැගිටින්නේ. ඉතින් ඒක සමහර ලෙක්චර් යන්නත් බැරි වෙනවා. හැබැයි ඒකත් මේ එක දිගටම පාඩම් කරන්න ගත්තාම මං හිතන්නේ ඒකත් විනෝදාංශයක් විදිහට පාඩම් කරන්න ආසාවෙන් පාඩම් කරන්න ගන්න පුළුවන්. ඉතින් මං කියන්නේ ඔයාලට ඔයත් අනිවාර්යෙන් පාඩම් කරන්න අදහසක් තියෙනවා. ඉතින් හැම වෙලේම අර හොඳ යාළුවෙක් හදාගන්න. ඉතින් යාළුවෙක් ඉන්නකොට ගොඩක් වටිනවා. ඉතින් මටත් එහෙමයි කැම්පස් එකේ හොඳ යාළුවෝ ටිකක් හිටියා. ඉතින් එයාලත් පාඩම් කරන කාලේට ඉතින් පාඩම් කරන හොඳට පිස්සු නටන කාලේට පිස්සු නටනවා. ඉතින් එක්සෑම් ලඟ වෙලා මාසයක් විතර තියෙද්දි අනිවාර්යෙන්ම වෙඩින් ගේව මොකුත් නැහැ. ඉතින් එක දිගට පැයට 10ක් පාඩම් කරගෙන යනවා. ඉතින් F1 එක ඉතින් ඔය විදිහට පාඩම් කරා. F1 එක පාස් වෙන්න පුළුවන් වුණා ඒත් පළවෙනි සැරේම. ඉතින් ඊට පස්සේ F1 එක ඉවරලා F2 එක කරන්න කලින් අර ඔඩිට් ෆර්ම් යන්න ඕනේ. ඉතින් ඒ දවසලත් එහෙමයි. ඉතින් ඒක නිසා ඔඩිට් ෆර්ම් එකට කැම්පස් යන අතරතුර ෆයිනල් ස්ටේජ් එකේ මට 4th year එකේදී කැම්පස් යන්න ඊට පස්සේ යන ගමන් ඊට පස්සේ ඔඩිට් ෆර්ම් එකට ජොයින් වුණා. ඉතින් ඔඩිට් ෆර්ම් එකේදී ඒක කැම්පස් එකයි ඔඩිට් ෆර්ම් එකයි අතරතුර මම සැටඩේ සන්ඩේ ලෙක්චරින් කරන්නත් පටන් ගත්තා. මොකද කැම්පස් එක යන්න සල්ලි ගෙවල් වලින් හැමදාම සල්ලි ගන්නත් බැරි නිසා කැම්පස් එකේ වියදමුත් තියෙන නිසා ඉතින් ලෙක්චර් කරන්නත් පටන් ගත්තා. ඒක නිසා ඉතින් සැටඩේ සන්ඩේ කියන දවස් දෙකේ සම්පූර්ණ ලෙක්චර් කරන්න ගත්තා. ඒක නිසා ක්ලාසස් යන්නත් පුළුවන්කමක් හම්බුනේ නැහැ. එතනම අවසාන ධීරයන් වලට අවසාන ස්ටේජ් එකට කියනවා ෆයිනල් ස්ටේජ් එකට. ඒක නිසා එතනම සම්පූර්ණ අවසාන අධීර මෙව නැත්තම් ෆයිනල් ස්ටේජ් එකම මම කරේ සෙල්ෆ් ස්ටඩි කරලා. ඉතින් ඒ දවස්වලත් මේ වගේම තමයි. ඉතින් තිබුණා ඒ දවස්වලත් ස්ටුඩන්ට්ස්ලට දීලා සෙල්ෆ් ස්ටඩි පැක්ස්. ඉතින් ඔය සෙල්ෆ් ස්ටඩි පැක්ස් ටිකයි ඊට අමතරව පාස් පේපර්ස් වලින් තමයි අතරම එක්සෑම්ස් ටික සම්පූර්ණයෙන්ම උඩ දාගත්තේ. ඉතින් ඒ දවස්වල දැන් තරම් හැබැයි ස්ටඩි පැක්ස් වලින් එච්චර මහන්නේ නැහැ. ඒත් හැබැයි අර පාස් පේපර්ස් වල ගොඩක් වෙලාවට එකම ටික තමයි හැමදාම වගේ සමහරවිට අහන්නේ. ඉතින් ඒ ප්‍රශ්න වෙනස් කර කර අලුත් විදිහට අහනවා ටිකක්. ඉතින් ඔය සාමාන්‍ය දන්නවා. ඉතින් ෆයිනල් ස්ටේජස් වල ගියම ටික MA ඔඩිට් මේ වගේ දේවල් ටිකක් අමාරුයි. ඉතින් කොහොම හරි හැබැයි ඒකෙදිත් F2 එකේ එතකොට තිබුණා. ඉතින් F2 එක කරන කාලේ ඔඩිට් ෆර්ම් එකේ එතකොට අවුරුදු දෙකක් අවුරුදු තුනක් විතර ගිහිල්ලා එතකොට ඊට පස්සේ තමයි ෆයිනල් ස්ටේජ් එක කරන්න ගත්තේ. මොකද සෙල්ෆ් ස්ටඩි කරලා කරන්න ඕන නිසා ඉතින් හරියට එක්සෑම් එක ෂුවර් වෙන කම්මීටිය. ඉතින් සෙල්ෆ් ස්ටඩි කරන නිසා ගොඩක් මහන්සි වෙන්න සිද්ධ වුණා. මොකද සාමාන්‍ය ක්ලාස් එකට ගිහිල්ලා අල්ල ගන්නවට වඩා සෙල්ෆ් ස්ටඩි කරලා අල්ල ගන්නකොට කරන්න යනකොට ගොඩක් අමාරුයි. මොකද ක්ලාස් එක අමතර දෙයක් එන්නේ නැහැ. අපි මොහොත වෙලා පාඩම් කරන්න ඕන මං හිතන්නේ. හැබැයි උනාට එහෙම සෙල්ෆ් ස්ටඩි කරලා පාඩම් කරන්න පුළුවන් නම් ඔයාලට ගොඩක් නොලෙජ් එකක් එනවා. ඉතින් ඔයාලට එක්සෑම්ස් ටාගට් කරලා කරන්න පුළුවන්. ඉතින් යාළුවෝත් ඉන්නවා. යාළුවෝ ක්ලාසස් යනවා. ඉතින් යාළුවෝගේ ක්ලාසස් වල
නෝට්ස් ඒ දවසල ගත්තා. ඉතින් ඒ ක්ලාස්වල නෝට් එකයි සෙල් ස්ටඩි කරන එකෙන් එන නොලෙජ් එකයි පාසෙපස් මට මතකෙදිලා අවුරුදු 10ක් විතර මං කරා එක දිගට. ඉතින් ඒකත් එක්ක තමයි මට පුළුවන් වුණේ ෆයිනල් ස්ටේජ් එක පාස් වෙන්න, F2 එක පාස් වෙන්න. දැන් ඒ දැන් ස්ටේජස් වල ඉදින ස්ට්‍රැටජික් ලෙවල් එක පාස් වෙන්න. ඉතින් ඒකට ඇත්තටම ටිකක් මහන්සි වෙන්න සිද්ධ වුණා. මං කලින් කෝගේ සමහර දවස්වලදී පැය 12ක් 13ක් විතර පාඩම් කරලා ඉතින් අවසාන මාස ගත්තොත් එහෙම අවසාන ඇවරේජ් එකක් විදිහට ඉතින් පැය 10ක් විතර අඩුම තරමේ පැය 10ක්වත් පාඩම් කරා. මොකද රෑ සමහර රෑට රෑ සම්පූර්ණ රෑ එළි වෙන කම සමහර දවස්වල පාඩම් කරනවා. ඉතින් මං හිතන්නේ ඒක හැබැයි විනෝදයක් විදිහට ගත්තට පස්සේ එහෙම නැත්නම් ඒක අර තමන් කොහොම හරි ක්වොලිෆයිඩ් වෙන්න ඕන, මං කොහොම හරි ක්වොලිෆයිඩ් වෙලා හොඳ තැනකට යන්න ඕනේ කියන එක ඔළුවට ආවට පස්සේ, හිතට ආවට පස්සේ මං හිතන්නේ ගැම්මත් එක්ක ගොඩක් පාඩම් කරන්න පුළුවන්. ඉතින් වාටත් මං කියන්නේ අනිවාර්යයෙන්ම වාටත් බැරි වෙන එකක් නෑ. ඉතින් මොකද මම ෆයිනල් ස්ටේජ් එක අවසානදී අර සෙල්ෆ් ස්ටඩි කරලා පාඩම් කරලා පාස් වෙන්න පුළුවන් වුණා නම් දැන් ඔයාලට ඇවිල්ලා මුල් අදියර කරනවා නම් තාම මුල් අදියර යන ටික ඔයාලට ක්ලාසස් ගිහිල්ලා හරි ඊට අමතරව එක්සර වගේ නෙවෙයි ඔන්ලයින් තියෙනවා. ඉතින් ඒ වගේත් මහන්සියලා පාඩම් කළ කරනවා නම් වැඩක් කරන්න පුළුවන්. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ඉතින් චාරට් කියලා කියන්නේ පාස් ගිය සැරේ පාස් පේපර් එකේ හැමම ආයෙ මේ සැරේ අහන්නේ නැහැ. මොකද ඒක වෙනස් කළා තමයි අහන්නේ. ඉතින් සමහරවිට හිතා ගන්නත් බැහැ මොකද්ද මේ අහලා තියෙන ප්‍රශ්නේ කියලා. ඉතින් චාරට් වල අවසාන අධීරයන් ටිකවත් ඉතින් දන්න කොහොමත් ටිකක් අමාරුයි. චාරට් කියන එක අමාරු එක්සෑම් එකක්. හැබැයි ඉතින් අර තනියම මහන්සියලා තමන්ගේ කැපවීමක් තියෙනවා නම් විශේෂයෙන්ම අවසාන මාස දෙක ඇතුළත තමයි ගොඩක් වැදගත් වෙන්නේ. මුල් ටිකේ හරියට හෝම්වර්ක් ස්ටික් කරලා ඉවරලා අවසාන මාසේ එකමාරය ඇතුළත ඇවිල්ලා හරියට ඔයා මහන්සි වුණා නම් අනිවාර්යයෙන්ම එක්සෑම් එකට දාගන්න පුළුවන්. ඉතින් විශේෂයෙන් පාස් පේපර්ස් කරන්න ඕනේ. ඉතින් පාස් පේපර්ස් කරාම තමයි පාස් පේපර්ස් අඩුම තරම අවුරුදු 10ක්වත් එක දිගට පහුගිය අවුරුදු 10වත් පාස් පේපර්ස් ස්ටික් කරලා යන්න ඕනේ. මම හිතන්නේ දැන් නම් ඔයාලට වෙබිනා තියෙනවා, මොක් එක්සෑම්ස් තියෙනවා, මොක් පේපර්ස් තියෙනවා, ඔන්ලයින් තියෙනවා. ඉතින් ওই ගොඩක් ඒවා ලේසි. දැන් ඉස්සර තරම් ඉතින් තනි සබ්ජෙක්ට් එක සබ්ජෙක්ට් එක කරන්න පුළුවන්. ඔයා පාඩම් කළ ඉවරෙච්ච ගමන් එක්සෑම් එකට මුණ දෙන්න පුළුවන් ඔන් ඩිමාන්ඩ් එක්සෑම් එක හරහා. ඉතින් මේකෙදී ඉතින් අපිට ඒ දවස්වල නැති වුණත් අපි ඉතින් එකතු වෙලා මහන්සියලා පාඩම් කරපු නිසා ඉතින් කොහොම හරි එක්සෑම් එක උඩදා ගන්න පුළුවන් වුණා අවසාන දීලා. ඉතින් අවසාන දීර කරනාට පස්සේ ඔයාලා දන්නා ඊට පස්සේ කේස් ස්ටඩි එකක් තියෙනවා. ඉතින් කේස් ස්ටඩි එකක් තියෙමයි, කේස් ස්ටඩි එකටත් ඇත්තටම ක්ලාසස් යන්න බැරි වුණා. කේස් ස්ටඩි එකක් කරන්නත් එකත් මාස 6කට සැරයක් තමයි කේස් ස්ටඩි එකක් තිබුණේ. ඉතින් කේස් ස්ටඩි එකත් පළවෙනි සැරේම කොහොම හරි කරන්න පුළුවන් වුණා. ඒකෙදිත් ඇත්තට මේකත් ක්ලාසස් ගියේ නෑ. මට මතක එක පාරක් විතරක් චාරිටි ඉන්ස්ටිටියුට් එකේ තිබුණා ඒකට අදාළ සෙමිනා එකක්. ඉතින් සෙමිනා එකට විතරයි ගියේ. ඉතින් අර ප්‍රීසීන් එකයි ඔක්කොම ටික ඉතින් පුරුදු වෙලා අර නොලෙජ් එකත් එක්ක කරන්න පුළුවන් වුණා. ඉතින් ඊට අමතරව ඇවිල්ලා ලොකු නොලෙජ් එකක් ආවත්තරම මම කිව්වා සැටර්ඩි සන්ඩේ ක්ලාසස් කරා කියලා. ඉතින් ක්ලාස් කරනකොට අර සාමාන්‍ය ඔයා කටපාඩම් කරනවට වඩා ඔයා තව කාට හරි උගන්වන්න පුරුදු වුණාට පස්සේ ඔයාගේ අර ඇඟට ඒක ටිකක් එනවා. එතකොට ඉතින් ඔයා ආවිල්ලා අර පාඩම් කරනකොට පාඩම් කරන්නේ දැන් කාට හරි ළමයෙකුට කියලා දෙන්නනේ. එතකොට ඔයා හොඳට අවබෝධය ඔක්කොම ගන්න ඕනේ. ඒකෙන් එන්න පන්නරේ මං හිතන්නේ සමහරවිට අර සෙල්ෆ් ස්ටඩි කරනකොට ඒක එනවා ගොඩක් වෙලාවට. මොකද ඔයා එතකොට හොයලද අලුතෙන් දේවල් හොයල මේක ගැඹුරට ගිහිල්ලා අර ටීචින් වලින් එන ආභාෂිත් එක්කම මං හිතන්නේ ලොකු දෙයක් ඔයාලට කරන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් නම් ඉතින් ඔයාලගේ ලෙවල් කරන නංගිලා මල්ලිලා ඉන්නවනේ, ඕලෙවල් කරන නංගිලා මල්ලිලා ඉන්නවනේ. ඉතින් ඔයාලට ඔයා දන්න දෙයක් කියලා දෙන එක අනිවාර්යෙන් මේක ඔයාට ඔයාගේ කරියකට එක ගොඩක් වෙලාවට අනිත් පැත්තෙන් ගොඩක් වැදගත් වෙන්න පුළුවන් එක. ඉතින් ඒ වගේමයි ඊට පස්සේ ඔයාලා දන්නවා කේස් ස්ටඩි එකෙන් පස්සේ තියෙනවා ඊට පස්සේ වයිවයි එකක්. වයිවයි එකක් කියන්නේ ඉතින් ලොකු දෙයක් නෙවෙයි. ඒක කරන්නේ චාරිටි ඉන්ස්ටිටියුට් එකෙන් තියෙනවා ඉන්ටර්විව් එකක්. ඒ ඉන්ටර්විව් එකට ඉතින් මුහුණ දෙන්න ඕන. ඔයා කරපු ට්‍රේනින් රෙකෝඩ් බුක්ස් ඒ මාස්ටර්ෙන් තමයි තියෙන්නේ ප්‍රශ්න අහන්නේ. ඉතින් ඒවනම් ලොකු දේවල් නෙවෙයි. ඉතින් අහන ඉන්ටර්විව් එකට මුහුණ දීලා ඉතින් චාරිටි ක්වොලිෆිකේෂන් එක ගත්තා. ACA කියන මෙම්බර්ෂිප් එක ගත්තා 2014 වගේ. ඉතින් 2014 මෙම්බර්ෂිප් එක අරගෙන ඊට පස්සේ වල දන්නවා ඉතින් අවුරුදු ACA එහෙම නැත්නම් සාමාන්‍ය ඇසෝසියේට් මෙම්බර්ෂිප් එක අරගෙන අවුරුදු 5ක් ඇවිල්ලා එක්ස්පීරියන්ස් එක කම්ප්ලීට් කරාට පස්සේ වර ගන්න පුළුවන් චාර්ටඩ් වල ෆෙලෝ චාර්ටඩ් අකවුන්ටන්ට් කියන එක, එහෙම නැත්නම් FCA කියන එක. ඉතින් FCA එකත් ඇත්තටම මම ගත්තා 2020 මට මතක විදිහට. ඉතින් ඒක පවුරුදු පහ කම්ප්ලීට් කරාට පස්සේ CPD කියලා අවස් වගේ තියෙනවා. ඉතින් CPD අවස් ටිකත් කම්ප්ලීට් කරාට පස්සේ පැය 120ක් CPD කියන්නේ කන්ටිනියස් ප්‍රොෆෙෂනල් ඩෙවලොප්මන්ට් කියලා තියෙනවා. ඉතින් HR ඉන්ස්ටිටියුට් එකේ කෝසස් ඒවා ටික කරලා ඉවරලා මේ පැය 120යි අවුරුදු පහක එක්ස්පීරියන්ස් එකයි කම්ප්ලීට් කරාට පස්සේ ෆෙලෝ චාර්ටර්ඩ් අකවුන්ටන්ට් කියන ස්ටේටස් එක ගන්න පුළුවන්.
ඉතින් FC එක ගත්තා ඒකම ඉතින් FC එකත් එක්කම ඊට පස්සේ ACC එක කරලා ACC එකත් කම්ප්ලීට් කරා ඒ අතරතුර ඉතින් MBA එක බැචලර් ඩිග්‍රියත් පස්සේ ඉතින් MBA එකත් කරා ඉතින් මම කියන්න අදහස් කරන්නේ මම ඇත්තටම කරපු පාඩම් කිරීමේදී මං කරපු මොකද ඒක පාඩම් කරන එක එක්කෙනාගේ එක්කෙනාට වෙනස් වෙනවා හැබැයි දැන් මගේ තිබුණ මේක තමයි මම සාමාන්‍යයෙන් පාඩම් කරන්න ගත්තට පස්සේ ඉතින් මුල් කාලේදී හැම වෙලෙම පාඩම් කරලා පොතේ ඉන්නෙත් නැහැ හැබැයි එක්සෑම් ලංගලා මාසයක් විතර තියෙද්දි සම්පූර්ණ අනිත් දේවල් ඔක්කොම ටික අතහැරලා දාලා ඉතින් එක දිගට පාඩම් කරන සාමාන්‍යයෙන් මට මතකයි මම ඒ දවස්වල පාඩම් කරනකොට ගොඩක් වෙලාවට කරන්නේ මම මාක් කරගෙන කලින් දවසේ මම පැය කීයක් පාඩම් කරාද කියලා. ඒ උදාහරණයක් විදිහට කලින් දවසේ පැය 6ක් පාඩම් කරා නම් මම හැම වෙලෙම ට්‍රයි කරන්නේ ඊළඟ පහුවෙනිද දවසේ ඊට වඩා වැඩි අඩුම ගානේ පැයක්වත් ඇවිල්ලා පාඩම් කරන්න. ඉතින් ඊට පස්සේ පැය 7ක් වෙනවා. ඊට පස්සේ ඊළඟ දවසේ ඉල පැය 8ක් වෙනවා. ඔය විදිහට හැම වෙලෙම කලින් දවසට වඩා වැඩි ගානක් පාඩම් කරන්න අර රෙකෝඩ් එකක් තියාගෙන ගියාට පස්සේ ගොඩක් වෙලාවට ඒක ගොඩක් ලේසි ඇත්තටම සහ ඒකල ට්‍රැක් එකක් තියාගන්න පුළුවන්. අර ආටම මොටිවේෂන් එකක් එන මම දැන් මෙච්චර ගාන පාඩම් කරගෙන තියෙනවා මෙහෙමයි කියලා. ඉතින් තවත් ඒ වගේම දෙයක් තමයි මම පාඩම් කරද්දී ඇත්තටම මට වැදගත් වුණ තව කාරණයක් තමයි ගොඩක් වෙලාවට මම පාඩම් කරනකොට එක්සෑම් එකේ තියෙන දවස් ගාන මම කලින් ලියා ගන්නවා. උදාහරණයක් විදිහට ගත්තොත් දැන් එක්සෑම් එකේ තව ඇවිල්ලා දවස් 60ක් තියෙනවනම් මම දවස් 60ක් 1 2 3 4 5 කියලා දාගෙන 60 වෙනකන් ලියා ගන්නවා. ඒ කියලා දවස් 60 ඉඳලා ආපස්සට මම කපාගෙන යනවා තව දවස් කීයක් තියෙනවද එක්සෑම් එකට කොච්චර කාලයක් තියෙනවද කියන එක අඩු කරගෙන ඉන්නවා. මොකද අර ඒ දවස් ගාන මැනේජ් මෙෂර් කරගෙන ඉන්න එක පල්ලෙහාට එන්න ඔයාලට අර එක්සෑම් බය කියන එක දැනෙනවා. ඉතින් එක්සෑම් බය කියන නැත්නම් එක්සෑම් එකට අර මූණ දෙන්න ඕන කියන එක දැනෙනකොට ඔයාලට ගොඩක් වටිනවා ඒක. එක්සෑම් වල එක්සෑම් කරන්න යනකොට මොකද ඒක ගොඩක් මහන්සි වෙන්න පුළුවන්. ඔයා දන්නවා ඒකට මුලාවේ අන්තිම කාල වල එන්නේ එක්සෑම් ලඟ වෙන කාලවල ටිකක් වැඩිපුර මහන්සි වෙන්න පුළුවන් ඔයාලට. ඉතින් ඒක තව කාරණයක් පාඩම් කරද්දි ඉතින් ඊට අමතරව ඇත්තටම මම පාඩම් කරද්දි තවත් පාවිච්චි කරපු දෙයක් තමයි එක්සෑම් කාලෙදී සාමාන්‍ය ස්ටඩි පැක් එකේම නැත්නම් අපි ගත්ත සිලබස් එක සම්පූර්ණ සිලබස් එක ගත්තොත් එහෙම මම සාමාන්‍යයෙන් අඩුමතරමේ එක්සෑම් එකට කලින් සිලබස් එක තුන් පාරක්වත් සාමාන්‍යයෙන් පාඩම් කරලා ඉවර කරනවා. ඉතින් මට මේ කර මගේ පාඩම් කිරීමේ ස්ටයිල් එක ඇත්තට මොකද මට එක පාරක් පාඩම් කළ සිලබස් එක එක පාරක් කී පාඩම් කළ ඉවර කරා කියලා එක්සෑම් එකට යන්න මට ෆිට් එකක් නෑ ඇත්තටම. මොකද අඩුම ගානේ තුන් සැරයක් වගේ සමහර සැරවල මට මතකයි පස් සැරේ හය සැරේ ඇවිල්ලා පාඩම් කරලා තියෙන සම්පූර්ණ සිලබස් එක පේපර්ස් ඔක්කොම ටික ඉවර කරලා තියෙනවා. ඉතින් පස් සැරයක් හය සැරයක් විතර. ඉතින් ඒක නිසා අර සිලබස් එක සමහරවල් ඉතින් ඒක නිසා අර පොත දිගාරිනකොටම දන්නවා මේක ඇවිල්ලා මෙතන තියෙන්නේ කියලා. මගේ තේරෙන ඉතින් වටත් එහෙමයි. අර ඒක පුරුදු වෙන්න ඕන ටිකක්. ඉතින් අර සිලබස් එක එක්සෑම් එකට කලින් අඩුම ගානේ කීප සැරයක් ඉවර කරන්න ට්‍රයි කරන්න පාඩම් කරලා ඉවර කරන්න ට්‍රයි කරන්න. ක්ලාසස් ගිහලා එදා දින ඒවා ටික එදා ඉවර කරලා ආයෙ පාඩම් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් සාමාන්‍ය සතියකට සැරයක් ක්ලාසස් තියෙනවා නම් වර්ධිය සතිය ක්ලාසස් ටික ඇවිල්ලා පැය දෙකක් මහන්සි වෙනවා නෝක පාඩම් කරලා තියන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය පාඩම් කරනකොට සතියේ පැය දෙකක් පාඩම් කර පැය දෙක තුනක් පාඩම් කරගත්තා නම් හොඳටම ඇති. හැබැයි අර එක්සෑම් ලඟ වෙන කාලේ ඉතින් අඩුම ගානේ ඇවිල්ලා පැය පහකට යා වැඩි ගානක් අනිවාර්යෙන් පාඩම් කරන්න පුරුදු වෙන්න ඕනේ. ඉතින් එක එක්කෙනා මම හිතන්නේ පාඩම් කරන්න පුරුදු වෙලා ඉන්න විදිහ ඉතින් වෙනස්. සමහර කට්ටිය උදේට පාඩම් කරනවා, සමහර කට්ටිය රෑට පාඩම් කරනවා. හැබැයි ඉතින් හොඳ නිින්දක් දාගන්නත් ඕනේ. ඉතින් අඩුව පැය 6ක් නිින්දක් තියන්නත් ඕන. ඉතින් ඔයත් ඒ විදිහට පාඩම් කරනකොට ඉතින් එක දිගට පාඩම් කරන්නේ. ඉතින් උදේට පාඩම් කරන්න පුළුවන්, උදේට පාඩම් කරන්න, රෑට පාඩම් කරනවා, රෑට පාඩම් කරන්න. හැබැයි ඉතින් මෙහෙමයි, ඔයා බලෙන් පාඩම් කරන්න යන්න එපා පුතා. ඉතින් මොකද බලෙන් ඇවිල්ලා මම ඇහැරගෙන පාඩම් කරනවා, මෙහෙමයි පාඩම් කරන්න ඕන කියලා එහෙම නිකන් ඇහැරගෙන හිටියට වැඩක් නැහැ. මොකද ඒකට හේතුව එහෙම දේතුව මතක හිටින්නේ නැහැ. පාඩම් කරන වෙලාවේ හරියට පාඩම් කරන්න කොහොමද කමතක කරලා දාලා පාඩම් කරන වෙලාවේ දවසට පැය එකක්ද පැය දෙකක් පාඩම් කරත් ඇති. පාඩම් කරන එක හරියට පාඩම් කරන්න. අනිත් එක තමයි මම පාඩම් කරනකොට ඇත්තටම ගොඩක් දේවල් කරපු දෙයක් තමයි මම සාමාන්‍යයෙන් රුක් සටහන් වගේ මේ කටු සටහන් මාක් කරගන්නවා. ඉතින් කටු සටහන් වලදී ඇත්තටම මේක ගොඩක් ලේසි. දැන් එතකොට ඇවිල්ලා ඒක අර ෆ්ලෝ එකක් එනවා එතකොට. ඉතින් විශේෂයෙන්ම ඔඩිට් වගේ දේවල් වලට ආවට පස්සේ ඉතින් අර මේ තියරි සබ්ජෙක්ට්ස් වලට ආවට පස්සේ අර ෆ්ලෝ එකක් හදාගත්තට පස්සේ මාරම ලේසි එක පාඩම් කරන්න. ඉතින් ඒකත් නිසා ඔයත් පුළුවන් නම් ඉතින් අර රුක් සටහන් වගේ ගහලා ඒකෙන් ඒකට එන විදිහට හදාගෙන ඒක කොයිලාවෙ සාක්කුවේ දාලා තියාගන්න. ඉතින් නිකන් යන එන වෙලාවට නිකන් බලන්න ඊට පස්සේ. සල් මට මතක ඉතින් කැම්පස් යනකොට ඉතින් සමහරවිට චාරඩ් එක දේවල් ඇවිල්ලා ඔය ගෲප් මේ ෂෝට් නෝට්ස් ගහපු ඒවා ටික ඔක්කොම ටික වෙනම සාක්කුවේ තියාගෙන කොලේක තියාගෙන එදාට ඉතින් යන එන ගමන් ඕක නිකන් බලනවා. බස් එකේ එහෙම යන එන ගමන් ඕක නිකන් බලාගෙන යනවා. ඊට පස්සේ අර ඒක මං හිතන්නේ ඒක ගොඩක් වැදගත් වුණා විශේෂයෙන්ම කතා කරොත් ඒක. මොකද ඒකට හේතුව අර රුක් සටහන් විදිහට ගත්තාම ඒක අර අපි අර විෂුවලයිසේෂන් කියලා කියන්නේ ඉතින් මතක තියාගන්න ලේසි. නිකන් කටපාඩම් කරනවට වඩා අර අද විදිහට දැකලපු මෙව එකක් තියෙනකොට මතක තියාගන්න ලේසි. ඉතින් ඒ වගේම විශේෂයෙන් මතක තියාගන්න ඕනේ ඉතින් මම කරපු දෙයක් තමයි
පාඩම් කරනකොට කටු සටහන් පාවිච්චි. කටු සටහන් කියලා කියන්නේ ෂෝට් නෝට්ස් ගන්න ගාන එක. ඉතින් ඔක්කොම ස්ටඩි පැක් එකක් ගත්තොත් ඔයාලා දන්න ස්ටඩි පැක් එක ඇවිල්ලා පාඩම් කරනවා කියන්නේ ලේසි නෑ. ඉතින් ස්ටඩි පැක් එක ඇවිල්ලා ගොඩක් ලොකු ස්ටඩි පැක්. ඉතින් මේ දවස් මේ සැරේ දැන් තියෙනවටත් වඩා ගොඩක් ලොකු ඉස්සර තියෙන ස්ටඩි පැක්ස් එහෙම. ඉතින් ඔඩිට් එහෙම වගේ එකක් ගත්තොත් එහෙම මැනේජ්මන්ට් අකවුන්ටින් වගේ එකක් ගත්තොත් ස්ටඩි පැක් එකක් ගත්තොත් එකවුන්ස් වගේ ස්ටඩි පැක් එකක් ගත්තොත් ඒක උස්සන් යන්නවත් බැරි තරම් ලොකුයි ඒකට. ඉතින් ඒක ඇත්තට මේ ඔයිලා කොයිලා පාඩම් කරගෙන ඉන්න බැරි නිසා ඇත්තටම කරන්නේ අර එකපාර පළවෙනි සැරේ පාඩම් කරගෙන යනකොට මොකද ඉස්සෙල්ලාම දකින්න දෙන්නේ ඉතින් වයිදන මේක වැදගත් කියලා. ඒ ෆ්ලෝ එකක් හදාගෙන හැම වෙලෙම කටු සටහනක් හදලා තියාගන්න. ඒතකොට කටු සටහන ෂෝට් නෝට් එකක් හදලා තියාගන්න. මේ ෂෝට් නෝට් එක ඔයා පාඩම් කරන්නේ ෂෝට් නෝට් එක හොඳටම දිවට එක්සෑම් එකේදී පාස් වෙන්න. ඒ වගේම මම කලින් කෝ වගේදී අනිවාර්යෙන්ම පාස් පේපර් ස්ටික් කරලා යන පාස් පේපර් අවුරුදු 10කවත් කරලා යන. ඉතින් ඒ පාස් පේපර් ස්ටික් කරාට පස්සේ මාරම ලේසි. මොකද එතකොට චාරඩ් කොච්චර අමාරු වුණත් ඒ චාරඩ් වල එකම පැටර්න් එක අහන්නේදී ওই පැටර්න් එක හරියට අල්ලගත්තන වට අවුරුදු 10ක් විතර පාස් පේපර් ස්ටික් කරනකොට වට පැටර්න් එක ඉක්මනින්ම අල්ලගන්න ලේසි. ඉතින් ඔන්න ඔය කියන ස්ට්‍රැටජිස් ටික තමයි ඇත්තටම මම පාඩම් කරනකොට මම පාවිච්චි කරේ. ඉතින් ඒක නිසා ඉතින් මට පුළුවන් වුණා මම කලින් කෝවිදී මට චාරඩ් ක්වොලිෆයිඩ් වෙන්න පුළුවන් වුණා. ඉතින් අද ලොකු කම්පැනි එකක ඉතින් හෙඩ් ඔෆ් ෆයිනෑන්ස් විදියට වැඩ කරන්න පුළුවන් වුණා. ඉතින් ඒ කාලේ මහන්සි වෙලා කට්ටක් කාපු නිසා අද මම විතර මේ වගේ තැනකට එන්න පුළුවන් වුණා කියලා. ඉතින් මම ඔයාටත් කියන්නේ දුවේ පුතේ ඉතින් මහන්සි වෙලා පාඩම් කරන්න ඒ අර මං කිව්වා ආට ඔයාගේම ස්ටයිල් එකක් හදාගන්න. ඉතින් මං කිව්වා මගේ ස්ටයිල් එක මම පාඩම් කරපු විදිය මේක සමහරට ඔයාලට මෙච්චෙන්නේ නැති වෙයි. ඉතින් ඔයාට ඔයාගේ පාඩම් කරන්න පුළුවන් වෙලාව ඉෆෙක්ටිව් ටයිම් එක බේස් කරලා සමහර ඒවා ජොබ් එකක් කරනවා වෙන්න පුළුවන්. ඉතින් ජොබ් එකක් කරනකොට සමහර ටයිම් එක මදි වෙන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. ඉතින් ජොබ් එකක් කරලා ආන්සලර පොඩි ඇලර්ට් එකක් හරි දාගෙන හින්න පුදේට ටික පාඩම් කරන්න. ඒකට ඔය එක්සෑම් එක ලේසියෙන්ම කොට දාගන්න පුළුවන්. ඉතින් ඔන්න ඕක තමයි මගේ ඇත්තටම චාර්ටර්ඩ් අකවුන්ටන්සි ජර්නි එක. ඉතින් මම හිතනවා මගේ මේ ජර්නි එකකින් ඔයාලා මොනවා හරි එකක් ගන්න ඇති කියලා. ඉතින් ඒක ගත්තා නම් ඔයාලට අනිවාර්යෙන්ම ලයික් එකක් දාන්න. ඉතින් අපි channel එකත් එක්ක එකතු වෙලා තියෙන. මේ වගේ වීඩියෝ එකකින් අපි ආයෙත් එක්කම්මු.